ආයුබෝවන් ඔබට සුබ දවසක් වේවා. ෘෂ්ටික ලග්න හිමියාගේ ප්‍රේමය සහ යුගදිවිය පිළිබඳ ජ්‍යොතිෂ්‍යමය විග්‍රහයගෙන එන්න තමයි අපි මේ වීඩියෝ එකෙන් අද බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඉක්මනටම subscribe කරන්න. ඒ වගේම දිනපතා දාන මේ වගේ වීඩියෝස් ඔබ වෙතට ගෙනවා ගැනීම සඳහා සීනුව මුත්තම ක්‍රියාත්මක කරන්න. ෘෂ්ටික ලග්න හිමියා ස්වභාවයෙන්ම ආවේගශීලී, විවිධත්වය අපේක්ෂා කරනවා. ගෘහ පරිසරයේ නීතිමය ස්වරූපයක් ගන්නා අතර පිරිමියා යුගදිවියේ තෘප්තිමත් බව විවිධ පැතිකඩ හරහා සොයනවා. ෘෂ්ටික ලග්නයේ ස්ත්‍රීද දැඩි ලෙස කාමුකයි. පුරුෂයා එය මැනවින් තේරුම් ගන්නේ නම් එක්ව සිටීමට අපහසුතාවයක් ඇතිවන්නේ. අපි දැන් ෘෂ්ටික ලග්න හිමියා දෙදෙනෙකුගේ ගැළපීම පිළිබඳව විමසා බලමු. ගැළපීම් නම් ඉතාමත් යහපත්, දිගුකල් පවතින සංයෝගයක්. දෙදෙනාගේ කායික හා මානසික හැසිරීම රටාවද සෞන්දර්යාත්මක ලෙසින් ගෙන යාමට ප්‍රයත්න දෙරීම වැදගත්. පවුල් දිවියේ මත ගැටුම්ද හටගන්නවා. නමුත් ඒවා තාවකාලිකයි. අපි දැන් ෘෂ්ටික හා ධනු ලග්න හිමියා දෙදෙනෙකුගේ ගැළපීම පිළිබඳව විමසා බලමු. පෙම් සම්බන්ධතාවලදී මොන්ටිසෝරි තත්ත්වයෙන් හැසිරෙනවා. හැඟීම් වලට සමහර විට වහල් වෙනවා. ධනු ඉස්ත්‍රි නම් ආධ්‍යාත්මික පැත්තට හැසිරීම වැඩි. ෘෂ්ටික පිරිමියාට මේ ගැටලුවක් වෙනවා. යුග දිවියේ පරමාස්වාදයේ හැල්මේය. එබැවින් දෙදෙනාම මානසික පැත්තෙන් විඩාවටපත් වෙනවා. අපි දැන් ෘෂ්ටික හා මකර ලග්න හිමියා දෙදෙනෙකුගේ ගැළපීම පිළිබඳව විමසා බලමු. කුජ ශනි එක්වීමක්. මකර පුරුෂයාට ෘෂ්ටික ස්ත්‍රී ගැළපීම් තියෙනවා. නමුත් මකර ස්ත්‍රීට ෘෂ්ටික පුරුෂයා අතර ගැළපීම් තුළදී අසමානතාවයක් කිස්මතු වෙනවා. කායික හා මානසික ගැළපීම් අඩුයි. යුග දිවියකට පත්වර විට ග්‍රහ ගැළපීම් තිබීම නම් අනිවාර්ය වෙනවා. අපි දැන් ෘෂ්ටික හා කුම්භ ලග්න හිමියන් දෙදෙනෙකුගේ ගැළපීම පිළිබඳව විමසා බලමු. ෘෂ්ටික පිරිමියා කුම්භ ස්ත්‍රිය වේ නම් පෙම් සම්බන්ධතාවයන්හි මානසිකව හැසිරීම රටාව යහපත් වෙනවා. යුග දිවියේදී මෙය වෙනස් වෙනවා. පිටතින් පෙනෙන සහ සම්බන්ධතාවයේ තරමක පීඩනයකට ගොදුරු වී ඇති බව දන්නේ ඒ දිනා පමණයි. උගුරට හොරා බෙහෙත් බීමක් වගේ ග්‍රහ ගැළපීම් නම් අනිවාර්යයි. අපි දැන් ෘෂ්ටික හා මීන ලග්න හිමියා දෙදෙනෙකුගේ ගැළපීම පිළිබඳව විමසා බලමු. පෙම් කිරීමේදී සතුටුදායක ලෙස හැසිරෙනවා. එකිනෙකා අතර බැඳීමක් තියෙනවා. විවාහයෙන් පසු කායික හා මානසික ගැළපීම්ද ධනාත්මකයි. ලෙහන්නට ඇති මල්ල ඔබන්නට යන දරට පත්වුනොත් එතන ප්‍රශ්නකාරී වෙනවා. ෘෂ්ටික පෙම්වතිය හෝ බිරිඳ තරමක රාගී පැත්තට යොමු වී ඇතත් ඒ බාහිරින් පේන්නේ නැහැ. අපි දැන් ෘෂ්ටික හා මේෂ ලග්න හිමියා දෙදෙනෙකුගේ ගැළපීම පිළිබඳව විමසා බලමු. ගැළපීම අතින් බලන විට දෙදෙනාම එකිනෙකාට ඉස්මතු වීමට වෙනදරනවා. කායික හා මානසික සතුට හීනයි. ගැළපීමට වඩා නොගැළපීම් අධිකයි. යුග දිවියකට යන්නේ නම් ග්‍රහ ගැළපීම් අනිවාර්ය වෙනවා. සුබ පැත්තේ එසේ නොවුනහොත් එතරම් සතුටුදායක නැහැ. අපි දැන් ෘෂ්ටික හා ඍෂභ ලග්න හිමියා දෙදෙනෙකුගේ ගැළපීම පිළිබඳව විමසා බලමු. කායික මානසික එක්වීම අතිශ්‍රේෂ්ඨයි. ඍෂභ ගැහැණිය හා ෘෂ්ටික පුරුෂයා ඉතාම යහපත් එක්වීමක්. පෙම් කිරීමේදී දෙදෙනා අතර රන් රසේ වීම ඉතාම රසවත්. ලෞකික දියුණුව ලබනවා. කායික සංයෝගය හරිම ප්‍රීතිජනකයි. නමුත් ගෘහ ජීවිතයේ තීරණ ගැනීමේදී ගැටුම් ඇති කරගන්නවා. එය දිගුකල් නොපවතින අතර එය ඉතා හොඳ එක්වීමක්. අපි දැන් ෘෂ්ටික හා මිතුන ලග්න හිමියා දෙදෙනෙකුගේ ගැළපීම පිළිබඳව විමසා බලමු. ප්‍රේමේදී අඬ අඬ කිරිකන්නේය. ගැටුම් බහුලයි. කායික හා මානසික නොගැලපීම් තියෙනවා. ෘෂ්ටික බිරිඳ නම් වින්දනයේ අඩු තෘප්තියක් ලැබෙන නිසා යුග ජීවිතය නීරස වෙනවා. ඒකයි ඇත්තම ඇත්ත. ග්‍රහ ගැළපීම් ඉතාම ඉහළ තත්ත්වේ නම් තරමක් දුරට යහපත් විය හැකි. අපි දැන් ෘෂ්ටික හා කටක ලග්න හිමියන් දෙදෙනෙකුගේ ගැළපීම පිළිබඳව විමසා බලමු. පිරිමියා ෘෂ්ටික වී ස්ත්‍රිය කටක වී නම් අති ධාවනකාරී හැඟීම් අතර අතරමං වෙන්න පුළුවන්. ස්ත්‍රිය ෘෂ්ටික වී නම් සිය ආධිපත්‍ය අධික නිසා ගැටුම් බහුල වෙනවා. දෙලොවක් අතර දෙදෙනාම විවාහ දිවිය ගෙවන බව පේනවා. ස්ත්‍රී සයනෙහි වෛශ්‍යා නම් වූවාට වැඩක් නොවේ. නිරස උපරිම තත්වේ. අපි දැන් ෘෂ්ටික හා සිංහලග්න හිමියා දෙදෙනෙකුගේ ගැළපීම පිළිබඳව විමසා බලමු. මානසික එක්වීම හරහා ප්‍රේමයට එක්වෙනවා. නමුත් දිගුකල් පැවති රසවත් මැවීම බොඳ වෙනවා. වර්ණවත් සබම්පෙන බෝලයක් වගේ විවාහයේදී කීපවරක්ම මැන බැලිය යුතුමයි. ඒ දණ්ඩෙන් නටුන් මිනිහා නාන පටන් ගත්තාසේ විවාහය පාවී යනු ඇති. අපි දැන් ෘෂ්ටික හා කන්‍යා ලග්න හිමියන් දෙදෙනෙකුගේ ගැළපීම පිළිබඳව විමසා බලමු. පිරිමියා ෘෂ්ටික වීම ඉතාමත් සුබයි.
කන්‍යා පිරිමිය ස්ත්‍රී රුචික වීම තරමක වෙනසක් බව පෙන්වුම් කරනවා. කන්‍යා සැමියා අතිශයම බුද්ධිමත්ව නිතර ක්‍රියා කරන නිසා යුග දිවිය පවත්වාගෙන යනවා. ඒ වගේම රුචික බිරිඳ තරමක් ආත්මාර්ථකාමී. අපි දැන් රුචික හා තුලා ලග්න හිමියන් දෙදෙනෙකුගේ ගැළපීම පිළිබඳව විමසා බලමු. දෙදෙනාම ප්‍රේම කුරුල්ලා සහ කිරිලියසේ හැසිරෙනවා. අනවශ්‍ය අන්දමට සැක කරනවා. රුචික පෙම්වතිය ආඥාදායකයෙක් නීතිය වැනි දෑ ඇය නිතර ඉදිරිපත් කරනවා. තුලා පිරිමියා දෙපැත්ත සමව සිතන නිසා ඇඟ බේරාගෙන සිටිනවා. දෙදෙනා අතර කායික හා මානසික සම්බන්ධතාවය ඉතාමත් අඩුයි.